විට ලෝකයේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 94ක මට්ටමකට ආසන්න වී තිබෙනවා. මෙහිදී ඇමරිකාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 22ක් වන අතර මේ වන විට චීනයේ ආර්ථිකය සටහන් වන්නේ ඩොලර් ට්‍රිලියන 16ක් ලෙසයි. මේ වන විට ලෝක ආර්ථිකයෙන් වැඩි කොටසක් පාලනය කිරීමට ඇමරිකානු සමාගමක් සමත්ව සිටින අතර මෙම සමාගම නම් කරනු ලබන්නේ බ්ලැක් රොක්ස් ලෙසයි. මේ වන විට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 9ක වත්කම් මෙම සමාගම විසින් පාලනය කරමින් පවතිනවා. ලෝකයේ තවත් ඩොලර් ට්‍රිලියන 20ක වත්කම් මෙම සමාගම විසින් වක්‍ර මට්ටමින් පාලනය කරනු ලබනවා. මෙම සමාගම නිර්මාණය කළ ඇලඩින් නම් මෘදුකාංග පද්ධතිය මෙම වත්කම් කළමනාකරණයට භාවිත කරමින් පවතින බවයි හෙළි කර තිබුණේ. ලෝකයේ ප්‍රධානතම මූල්‍ය සහ රක්ෂණ සමාගම් බලශක්තිය ඉන්ධන සහ ගෑස් ප්‍රවාහන සහ ආහාර කර්මාන්තය තුළ මෙම සමාගමේ බලය ව්‍යාප්ත වී පවතින බවයි හෙළි කර තිබුණේ. ලෝකයේ ප්‍රධාන සමාගම් 500න් 488ක 22ක කොටස් ප්‍රමාණයක් මෙම සමාගම සතුව පවතිනවා. දෙවන්ත සමාගම් තුළ ඍජු හා වක්‍ර මට්ටමින් කොටස් ලබා ගැනීම උපදේශනය සහ පරිපාලනය සඳහාද බ්ලැක්රොක් සමාගම සම්බන්ධ වෙමින් පවතින බවයි ඉන්වෙස්ටිගේට් යුරෝප් වාර්තාවක් මගින් අනාවරණ කළේ. ලෝකයේ ක්‍රියාත්මක ප්‍රධාන මූල්‍ය සමාගම් බහුතරයක්ම මෙම සමාගමේ සෙවනැල්ල තුළ ක්‍රියාත්මක වන බවද අනාවරණ කර තිබෙනවා. වසර 30කට පෙර ආරම්භ කළ මෙම සමාගම දෙවන්ත මට්ටමේ ආර්ථික යෝධයෙකු බවට පත්ව තිබුණේ 2008 වසරේදී බලපෑ ලෝක ආර්ථික අර්බුදය සමගයි. දෙවන්ත මට්ටමේ ආර්ථික අර්බුදයෙන් මිදීමට මෙම සමාගම ඇමරිකානු රජයට උපකාර සිදු කර තිබුණා. මේ වන විට ඇමරිකානුවන්ගේ ඉතුරුම් තැන්පතුවලින් බහුතරයක්ම නිල මට්ටමින් පාලනය කරමින් පවතින්නේද බ්ලැක් රොක් සමාගමයි. මෙම තැන්පතු භාවිත කරමින් සමස්ත ලෝකය පුරා දෙවන්ත මට්ටමින් වත්කම් කළමනාකරණය කිරීමට බ්ලැක් රොක්ස් කටයුතු කරමින් පවතිනවා. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පැවසුවේ මේ වන විට චීනයේ ප්‍රධානතම මූල්‍ය සම්පාදකයකු බවටද බ්ලැක් රොක් සමාගම පත්වෙමින් පවතින බවයි. මෙසේ ඇමරිකානු තැන්පතු චීනය තුළ ආයෝජනය කිරීම පිළිබඳ මෙම සමාගමට දැඩි චෝදනාවන්ද එල්ල වී තිබුණා. ලෝකයේ රාජ්‍යයන් තුළ ආර්ථිකයන් බිඳ දැමීමට මෙන්ම සමාගම් සම්පූර්ණයෙන් අඩපණ කිරීමේ හැකියාවද මේ වන විටත් බ්ලැක් රොක් සමාගම සතුව පවතින බවයි අනාවරණ කළේ. ලෝකයේ ප්‍රධාන මූල්‍ය සමාගම් කවර නාමයකින් ක්‍රියාත්මක වුවද මෙම සමාගම්වල වත්කම්වලින් බහුතරයක්ම බ්ලැක් රොක්ස් යටතේ කළමනාකරණය වෙමින් පවතින බවද නවතම වාර්තාවන් මගින් හෙළි කර තිබෙනවා. සිය සමාගම්වලට තරඟකාරී ආයතන තුළ විවිධ මට්ටමින් කොටස් අත්පත් කර ගනිමින් සිය ඒකාධිකාරය වර්ධනය කර ගැනීමට බ්ලැක් රොක්ස් කටයුතු කරන බවද හෙළි කර තිබුණා. ලෝකයේ ප්‍රධානතම මූල්‍ය සමාගම් 1600ක සංවේදී දත්ත මේ වන විටත් බ්ලැක් රොක්ස් සමාගම විසින් කළමනාකරණය කරමින් පැවතීමද විශේෂත්වයක්. මෙසේ කළමනාකරණය කරන සමස්ත වත්කම්වල අගය ලෝකයේ සුපිරිම ආර්ථිකයන් දෙක පසු කර යාමද විශේෂිත වෙනවා. මෙම දෙවන්ත මට්ටමේ බලයන් භාවිත කරමින් රාජ්‍ය පාලනයන් පවා වෙනස් කිරීමේ හැකියාවක් බ්ලැක් රොක්ස් සතු බවයි නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණේ. මේ වන විට ගෝලීය උණුසුම අවම කිරීම සඳහාද බ්ලැක් රොක්ස් සමාගම දෙවන්ත කාර්ය භාරයක් ඉටු කරමින් පවතිනවා. දේශගුණික විපර්යාසය සමග ලෝක ආර්ථිකයටද බලපෑම් එල්ල වීම මෙම තත්ත්වයට හේතුවයි. මෙම ප්‍රබල මට්ටමේ ආර්ථික හැකියාව සමග ලෝකයේ අයිතිය දරන සමාගම ලෙසයි බ්ලැක් රොක්ස් නම් කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.